ආයුබෝවන් හරි දේ හරියටම කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය සමගින් මම දුමින්ද ලක්මාල් අදත් ප්‍රථමයේ නවදහනේ පුවත් සිරස්තල වෙත කොවිඩ් වෛරසයේ නව රෝග ලක්ෂණයක් හඳුනා ගනි දිවගෙන සැලකිලිමත් වෙන්න බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකාව දැනුවත් කරයි ඉදිරි සති කිහිපය තුල ආසාදිතින් වැඩි විය හැකි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කියයි මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයාට විපක්ෂයේ මන්ත්‍රීවරේ කනට ගහයි. වාර්ය පොළ සභාපති සහ උපසභාපති ගැටුමක රංජන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුහුරය අහෝසි නීතිපති කියයි. රංජන්ගේ පාර්ලිමේන්තු අසුන ගැන තීරණය සති 3ක් ඇතුළත කතානායක පාර්ලිමේන්තුවට දන්වයි. දේශපාලන පරිගණීම් පිළිබඳ විමර්ශනය කළ ජනපති කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය. මේ ආණ්ඩුව සීනි තිත්ත කරපු ආණ්ඩුවක්. සමගි ජනබලවේගයෙන් චෝදනා. ප්‍රථමයෙන් දේශීය පුවත්. COVID-19 වෛරසයේ නව රෝග ලක්ෂණක් පිළිබඳව තොරතුරු අනාවරණය කර ගැනීමට ලන්ඩනයේ කිංග්ස් විද්‍යාලයේ වසංගත රෝග පිළිබඳ විශේෂඥයින් පිරිසක් සමත්ව තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාව තුළද මෙම රෝග ලක්ෂණ ව්‍යාප්ත විය හැකි බැවින් එවැනි රෝග ලක්ෂණ මතුවේ නම් වහාම ප්‍රතිකාර සඳහා යොමු වන ලෙසයි ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ඉල්ලා සිටින්නේ. COVID-19 වෛරසය මේ වන විට ලෝකයට දැඩි ලෙස බලපෑම් කර ඇති පසුබිමක එහි විවිධ ප්‍රභේදයන් දලව බොහෝ රටවලින් වාර්තා වනවා. එංගලන්තය, දකුණු අප්‍රිකාව, ඇමරිකාව වැනි රටවලින් COVID වෛරසයේ නව ප්‍රභේද සම්බන්ධයෙන් වාර්තා වී ඇති අතර මෙම වෛරසයේ තවත් දරුණුතම රෝග ලක්ෂණයක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ලන්ඩනයේ කිංග්ස් විද්‍යාලයේ වසංගත රෝග විද්‍යාඥ කණ්ඩායමක් විසින් මේ පිළිබඳව පරීක්ෂණ සිදු කර ඇති අතර එහි ප්‍රධානී වෛද්‍ය ටිම් ස්පෙක්ටර් පිටර් සනහනක් තබමින් සඳහන් කර ඇත්තේ දිවෙහි තුවාල රත් පැහැති බිබිලි රතු ලප හෝ මැලියම් දිව මතු පිටෙහි දැකගත හැකිවීම මෙහි රෝග ලක්ෂණයක් වන බවයි. එසේම මෙම රෝග ලක්ෂණ සීක්‍රෙන් පැතිර යාම හේතුවෙන් ශ්‍රී ලාංකිකයින්ද බොහෝ වශයෙන් මේ පිළිබඳ වඩාත් සැලකිලිමත් විය යුතු බවයි ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපල් පෙරේරා මහතා සියත ප්‍රවෘත්ති අංශයේ අපකල විම සීමකදී ප්‍රකාශ කළේ. අපේ රටේ කොවිඩ් වැඩි වශයෙන් වාර්තා වෙන නිසා දිවේ යම් කිසි විදියකට වෙනස් වීමක් ඒ කියන්නේ අපි කියනවා කෝටඩ් ටන් එහෙම නැත්නම් අර දිවේ මැලියම් බැඳිලා තියෙන පුළුවන් දිවේ රතු ලප සහ තුවාල ඇති වෙලා තියෙන පුළුවන් ඒකම කටපුරා මේ තුවාල වගේ තියෙනවා නම් යම් කිසි විදියකට මේම රෝග ලක්ෂණය තියෙනවා නම් මේක කොවිඩ් රෝගය නිසා වෙන්න පුළුවන් ඒ නිසා මේක වෛද්‍යවරයෙක්ට වාර්තා කරනවා නම් හොඳයි කොවිඩ් සඳහා ටෙස්ට් කරලා බලුවොත් හොඳයි උණ තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන් ශ්වසන මාර්ගයේ රෝග ලක්ෂණ තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන් ඉතින් ටික සාමාජික රියදුරන් දෙදෙනෙකු හා දේශපාලන හිතවතුන් මෙන්ම පවුලේ සමාජිකයින් කිහිප දෙනෙකුද ඊට ඇතුළත්. මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිව් දෙනෙකු කොවිඩ් ආසාදිතින් බවට තහවුරු වී ඇති අතර සමස්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතුරින් PCR පරීක්ෂණ සිදු කරගෙන ඇති මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 34ක්. ඉන් 32 දෙනෙකුගේ වාර්තාවෙන් වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී ඇති අතර විපක්ෂය නියෝජනය කරන තවත් මන්ත්‍රීවරුන් දෙදෙනෙකුගේ පරීක්ෂණ ප්‍රතිඵල වාර්තා ලැබීමට නියමිත බවයි ආරංචි මාර්ග සඳහන් කළේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනෙකු ජනතා නියෝජිතයින් ලෙස තේරීපත් වී ඇති අතර ඇතැම් මන්ත්‍රීවරුන් PCR පරීක්ෂණ වගහරමින් කටයුතු කරනා බවටයි තොරතුරු වාර්තා වන්නේ. පවතින වසංගත තත්ත්වය සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපති උපුල් රෝහණ මහතා මෙලෙස අදහස් පළ කළා. විශාල වශයෙන් උත්සව සමයේදී රටේ කොළඹින් බැහැර ප්‍රදේශවලට බස්නාහිර පළාතින් මහජනතාව පැමිණීම සහ සංචරණ සීමා සහ මහජනතාවගේ උත්සව කටයුතු යම්තරමකට සීමා කරන්න කටයුතු නොකරපු නිසා ඔවුන් පවත්වපු සාද උත්සව ඇතුළු සියලුම දේවල් වල නරක ප්‍රතිඵල මේ විදිහට ලැබෙමින් තියෙනවා. මේක ඉතාම කනගාටුදායක තත්ත්වයක්. ඒ වගේම අපි බලාපොරොත්තු වෙන ඉදිරි සති කිහිපෙදී මේ තත්ත්වය තව විශේෂ විලඳ භාණ්ඩ පනත යටතේ නියෝග කිහිපයක් පිළිබඳ අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනුණා. එහිදී සීනි සම්බන්ධයෙන් වූ බදු වංචාව ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් අදහස් පළ කළා. කවදාක්වත් කරන්නේ නැති විදිහට සියලුම නිෂ්පාදන ක්‍රියාවලින් කඩාගෙන වැටුණ යහපාලන රජය යටතේ අවුරුදු
පහතුල මම ඕනෙම ආර්ථික ඔස්තර කෙනෙක්ට අභියෝග කරනෝ ඒ පසුගිය අවුරුදු 5 යහපාන ආණ්ඩු කාලය තුලදී මොන නිෂ්පාදනයේද මේ රටේ වැඩි උනේ කියලා පොළුවන් නම් සංඛ්‍යා දත්ත සහිතව පෙන්වන්න බැංකුවට සිගරට් තොගයක් තියලා සිගරට් මිල ඉහළ යාවි කියලා අයවැයලේකණී 131500ක ණය මුදලක් කටවන බැංකුවෙන් ඉල්ලනවා සිගරට් තොගය අපේට තබාගෙන 131500ක් ලබා දුන්නේ කොහොමද ඉදිරියේදී ආණ්ඩුව බහණ්ඩ වැඩි කරන්න බද්දක් ගහන්න ඉන්නෝ ව්‍යාපාරිකයන්ට මේ බද්දහර උපයා ගැනීම සඳහා जनाधिपत සාලා හිටියා විමල් වීරංශ මහත්තයා හිටියා විමල් වීරංශ මහත්තයා මෙන්න දැන් අද උදේ ප්‍රශ්නෙට උත්තර දෙන්න දෙන්න මේ සමාජ වගකීම තියෙනවද මේ කොරෝනා නීතිය තියෙනවද මහින්ද වීරංශ මහත්තයා හිටියා දැන් අපේ අහිංසක ගමේ මිනිස්සුකගේ ගෙදරකට කොරෝනා රෝගියෙක් හිටියොත් මොකද වෙන්නේ අල්ලපු වටේම තියෙන ගෙවල් සේරම නිරෝධානය කරනවා අල්ලගෙන කුදලගෙන යනවා අඩුමාන ගෙදර ඉන්න බල්ලට පූසන හරකට කණ්ඩාය දෙන්න එකක් නෑ මිනිහෙක් ගවේ දැන් ඊයේ පෙරේදා මේ කට්ටියම ධම්මික පැණිය ගහලා රිවර්ස් පෙත්ත ගහලා හිටියේ කසානායකතුමායි කාර්යාලයේදී පැණි බොනවා අපේ පියල් නිසාද මන්තුමාට හැදිලා දැන් එහෙම දියෙද්දි වුවන් තොටුපලේ ඊමේල් යවනවා ඊමේල් එකක් කුවන් තොටුපලේ සේවකයෝ සියල් දෙනාට ධම්මික පැණිය සල්ලි වලින් ගන්න කියලා. එතකොට මේ මොකද්ද මේ මිත්‍යාව? මේකද මේ සෞභාගයේ දැක්ම? දැන් ආපහු පහුගිය ජනවාරි 14 වෙනිදා ඉඳලා තවත් මාස තුනකට දීලා තියෙනවා මේ සීනි සදා මේ බද්ද සහනේ. අඩු ගානේ මේ ඊළඟ මාස තුරේම අඩු ගානේ සීනි මිල ඒ වාසිය බදු අයින් කරන වාසිය ජනතාවට ලබා දෙන්න අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න කියලා. පහුගිය යහපාලනයට වඩා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය යටතේ මේ රජය මේ පෞතින තත්ත්වයන් තුල ජනතාව වෙනුවෙන් කටයුතු කරමින් ඉන්නවා කියන එක ගැන මතක් කරන්න ඕනි. පහුගිය අවුරුදු 5ක කාලය තුල බිඳවැටි චාර්ත්‍ිකය මූලිකම හේතුව උනේ ඔවුන් තෝරාගත් කණ්ඩායම් වල අවශ්‍යතාවයන් මත රජයේ තීන්දුව తీන්න අරගෙනීම. අපි බලාපොරොත්තු වෙනවා ප්‍රාග්ධන වියදම් හැටියට අපේ රටේ රුපියල් බිලියන 1100ක ප්‍රාග්ධන වියදමක් මේ 2021 අවුරුද්දේ කරන්න. මෙන්න මේක තමයි රජයකින් ජනතාව බලාපොරොත්තු වෙන දේ. බදු අඩු කරනවා නම් භාණ්ඩ හා සේවාවන්ගේ මිල අඩු වෙන්න ඕනේ. හැබැයි ගම් වලට ගියපුවාම භාණ්ඩ හා සේවාවන්ගේ මිල අහස උසට. එහෙම බඩු මිල අඩු නොවන ඒ අඩු කරන බදු වල සහනේ ජනතාවට නොවන මොකද්ද මේ කෙහෙල් මල් බදු අඩු කිරින්න කවුද මේ රුපියල් මිලියන් 10000කට වැඩේ දුන්න හොරා we brought a balance to the economy වසංගතය නිසා රටේ ආර්ථිකයට වැදිලා තිබිච්ච දැඩි පහර අපි ඒක සමනය කරගත්තා දැන් බොහෝ දිනක් හිතාගෙන හිටියේ 2020 දී මේ මුළු ආණ්ඩුවම කඩා වැටේ අපේ රටේ අපනයන කඩා වැටේ කියලා අපනයන අඩු වුණේ 1 බිලියනකින් පමණයි අපිට බොහෝම පැහැදිලිව පෙනී යනවා ආර්ථිකය යන ගමන දැන් පැහැදිලි ගමනක් වෙලා තියෙන එක වත්මන් දේශපාලඥයන් ගැන ජනතාවට යලි සිතනට සිදුවන සිදුවීම් දෙකක් අද වාර්තා වුණා. මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ විපක්ෂයේ මන්ත්‍රීවරේ විපක්ෂ නායකවරයාට කනට ගසද්දී වාරියපොළ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ උපසභාපතිවරයා ගැටුමක් ඇති කරගත්තා. දේශපාලඥයන් නිරන්තරයෙන්ම රටේ ජනතාවට ආදර්ශමත් විය යුතුයි. දෙකෝටියකට අධික ජනතාවක් නියෝජනය කිරීම සඳහා ජනතා මනාපයෙන්ම පාර්ලිමේන්තුවට යන මහජන නියෝජිතයින් පවා ඇතැම් විට පාර්ලිමේන්තුවේ ක්‍රියා කරන ආකාරය පිළිබඳව පවතින්නේ ලැජ්ජා සහගත තත්වයක්. හැසිරීම පමණක් නොව භාවිතා කරන වචන පවා ඇතැම් විට රටේ ජනතාවට අසා සිටීමට නොහැකි තත්වයක් පාර්ලිමේන්තුව තුළද අදවන විටත් මතුව තිබෙනවා. දේශපාලඥයන්ගේ මෙම පිරිහීම ප්‍රාදේශීය මට්ටමේ ප්‍රාදේශීය සභා තුළද ක්‍රියාත්මක වීම කනගාටුදායක තත්වයක්. එවන් සිදුවීම් දෙකක් අද දවසේ වාර්තා වන්නේ මිහින්තලේ සහ වාරියපොළ ප්‍රාදේශීය සභාවන් තුලයි. මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයාට එම පක්ෂයේම මන්ත්‍රීවරයෙකු අද පහර දීමක් සිදු කළා. මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයා ප්‍රාදේශීය සභා රැස්වීම සඳහා පැමිණෙන අතරතුර විපක්ෂ නායක අසුනේ විපක්ෂය නියෝජනය කරන වෙනත් මන්ත්‍රීවරයෙකු අසුන්ගෙන සිටියා. එම අවස්ථාවේදී මෙම උණුසුම් තත්ත්වය හටගත්තේ එෙහිදී විපක්ෂ නායකවරයාගේ අසුනේ අසුන්ගෙන සිටි ඉන්දික රුක්ෂාන් නැමැති මන්ත්‍රීවරයා විපක්ෂ නායක නිසාර් මොහොමඩට පහර දීමක් සිදු කළා.
මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයා සමගි ජනබලවේගයේ නියෝජනය කරන අතර ඉන්දික රුක්ෂාන් නැමැති පහර දීම සිදු කළ මන්ත්‍රීවරයා එක්සත් ජාතික පක්ෂයයි නියෝජනය කරන්නේ. මෙම සිදුවීමෙන් පසු මිහින්තලේ පොලිසිය විසින් ඉන්දික රුක්ෂාන් නැමැති මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගනු ලැබුවා. මේ අතර වාරියපොළ ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීම අද දින පැවති අවස්ථාවේදී සභාපතිවරයා සහ උපසභාපතිවරයා අතර ඇති කරගත් ආරවුලක් නිසා පැයක පමණ කාලයක් ප්‍රාදේශීය සභාවේ සභාවාරයේ පැවැත්වීමට හැකියාවක් ලැබී නැහැ. පුස්තකාලයක් විවෘත කිරීමේදී සමරු ඵලකේ උපසභාපතිවරයාගේ නම ඇතුළත් නොවීම හේතුවෙන් සභාපතිවරයා සහ උපසභාපතිවරයා අතර මෙම ආරවුල හටගත් බවයි අප වාර්තාකරුවන් පැවසුවේ. මෙම ආරවුල ඇති වූ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ උපසභාපතිවරයා නියෝජනය කරන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණයි. පැවති නොසන්සුන්කාරී තත්ත්වයේ පාලනය කිරීම සඳහා වාරියපොළ පොලිසිය නිලධාරීන් කැඳවීමටද සිදුව තිබෙනවා. සිරතනුවම් ලබා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු අසුන සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කර සති 3ක් ඇතුළත තීරණයක් ලබා දෙන බව කතානායකවරයා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන් මේ සම්බන්ධයෙන් විවිධ අදහස් පළ කර අතර ඊට පිළිතුරු වශයෙන් කතානායකවරයා මේ බව ප්‍රකාශ කළා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව රන්ජන් රාමනායක මන්ත්‍රීතුමාගේ පාර්ලිමේන්තු අසුන කිසිම අවස්ථාවක හිස් නොවන බව අපි පැහැදිලිව ප්‍රකාශ කරනවා. එතුමාගේ පාර්ලිමේන්තු අසුන අහිමි වන්නේ නැහැ. අපි බොහොම පැහැදිලිව කියන්න කැමති එසේ ක්‍රියාත්මක වුවහොත් ඊට විරුද්ධව ගත යුතු සියලුම නෛතික ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයන් ගන්නට අපි සූදානම්. යම්කිසි කෙනෙක් පාර්ලිමේන්තුවේ වාඩි කරනවා කියන එක ඔබතුමාට අයිති දෙයක්. අධිකරණයටවත් නීතිපති දෙපාර්තමේන්තුවටත් මෙදියත් වෙන්න බෑ. ප්‍රේමලාල් ජයසේකර මහත්තයා පාර්ලිමේන්තුවට ගේන්න හදනකොට නීතිපතිතුමා එපා කිව්වා ඔබතුමාට. නමුත් ඔබතුමායි ගණන් ගත්තේ නැහැ. අපේ ලක්ෂ්මන් කිරියල්ල විපක්ෂයේ සංවිධායකතුමා කටින්ද දන්නේ මේවා කතා කරන්නේ. දැන් ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීතුමා මේ පාර්ලිමේන්තුවට ගෙන එක පිළිබඳව ඔබතුමා කරපු දේ නීති විරෝධී අරකද මේකද කියලා ලොක් කෑ ගහලා ඔබතුමා වේදා ඔබතුමා හන්සඩ් කර බලන්න ඔබතුමාට කතා කරපු ආකාරය. ඔයගේ දේශපාලන පරිගැනීමකට මේ කරපු නිසා මට යන්න අභියාචන අධිකරණයේ තියෙනවා ශ්‍රේෂ්ඨාධිකරණය කියලා. හැබැයි රන්ජන රාමනායක මන්ත්‍රීතුමාට මේ දඬුවම් ලබා දුන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය. ඒ කතාවක් තියෙනවානේ. හැම ගාටම කොට කොට ගියාට කොට්ටෝරුව කේල් ගාට කොටපොර්දාට කොට පැටල ඒ වගේ උසාවියට අපහාස කරපු නිසා තමයි එතුමාට දඬුවම් ලැබිලා තින්නේ. විධායක සහ ව්‍යවස්ථාදායක කොහොමද දේශපාලන පරිගැනීමක් ආවයි කියලා කැබිනට් එකෙන් ඒකට අවසරයක් අරගෙන උසාවියට කියන්නේ මේ නඩු ටික අයින් කරපන් කියලා. බලලා මල්ලෙන් එළියට පයින් සීන් එකක් තියෙන්නේ. මේ නඩු 200ක් මේක බලපෑමක් නැද්ද මොකද්ද? චෙක්ස් ඇන් බැලන්සස් තියෙන්න ඕනේ. දූෂණ විරෝධී කමිටුව විසින් රාජ්‍ය මුදල් අයිතාල ලෙස පරිහරණය කිරීමක් පිළිබඳව තමයි කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ආවේ. ඒකට යන්න ලෑස්ති වෙන්න මගේ අප්පලා ටික. ඒකට හොඳට ලෑස්ති වෙලා ඉන්න දක්කන මැදක. මීට පෙර අධිකරණයට අපහාස කිරීමේ වරදට එස්.බී. දිසානායක මන්ත්‍රීවරයා සිරගත වුණා. ඒ වෙලාවේදී ඔහුගේ mantri duri අහෝසි වුණේ නෑ. ඒ වෙලාවේ mantri duri අහෝසි වෙන්නේ එස්.බී. දිසානායක අමාත්‍යවරයා සිරගත වීම හේතු කොටගෙන නෙවෙයි. එතුමා අකණ්ඩව මාස 3ක් පාර්ලිමේන්තුවට සහභාගී නොවුවායයි කියන පදනම මත තමයි mantri duri පුරප්පාඩු වී තිබෙන බව දැනුම් දුන්නේ. මේකෙන් බේරෙන්න තිබ්බා එතුමට මේක ඇපීල් කරන්න පුළුවන් වුණා. මේක ඇපීල් කරන්න තැනක් නැහැ. නිසා එතුමාට පාර්ලිමේන්තු mantri duri විතරක් නෙවෙයි මේ වෙනකොටම හත් අවුරුද්දකට ඔහුගේ මූලික සිවිල් අයිතිවාසිකම් නැති වෙලා කියනවා. අට ඡන්ද බලෙත් නැහැ. රන්ජන් රාමනායක මහත්තයා කවුද සමාජ විරෝධී වැඩ කරලා තියෙනවද? මිනි මරලා තියෙනවද? හොරගම් කරලා තියෙනවද? කුඩු ගෙනල්ලා තියෙනවද? එතුමා කතා කරේ හොරරුන්ට කුඩුකාරයින්ට මිනි මරවන්න විරුද්ධව. මේක ආදේට අවශ්‍යයි. පුරාදාසෙන් තියයි පුරාදාසෙන් දෙක උතු වැඩ කරන්නේ. අපේ නලින් බණ්ඩාර මැතිතුමාගේ කසිප්පුණන් රන්ජන් රාමනායක මහත්තයා පෙරලලා නැතු ඇති. මම පෑදිලිවම කිව්වේ සමාජ දූෂකයෙක් කියන එක කිව්වේ. බැක් සයිඩ් කිව්වා, ෆ්‍රන්ට් සයිඩ් කිව්වා. ඒ අඬපට තුලින් ආපු ඒවා අපි දැක්කා. රන්ජන් රාමනායක කියන්නේ සමාජ දූෂකයෙක්. රන්ජන් රාමනායක මැතිතුමාගේ වචන දෙක තුනක් අල්ලගෙන මේ
අද පාර්ලිමේන්තුවේ ඉන්න පාරිශුද්ධ සුද්ධවන්තය කතා කරනවා යම් කිසි පහළ අධිකරණයක තියෙන අධිකරණ බලය අභියාචරණය ඉදිරිපත් කළ පමණින්ම සම්පූර්ණයෙන්ම අත්widetilde වෙන මෙහෙදී එවැනි දෙයක් කිරීමේ හැකියාවක් නැහැ මොකද මේක අවසාන ඒපෙක්ස් කෝට් එක රංජන්ගේ දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීකම වේර ගන්න නෙමෙයි තමුණ උත්සාහ කරන්න ඕන රංජන් ඊළඟ පාර්ලිමේන්තුවට අඩු ගන්න තරඟයට ගේන්න try කරන්න තියෙන එකම ක්‍රමය තමයි ජනාධිපති සමාව ගන්න එක මඩ හොද හොද රංජන් 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 වීරය කියලා කිව්වට වෙන්නේ මොකක්ද ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණ ඉල්ලන්නවත් අවස්ථාව නොදෙනකයි මේ කරන්නේ ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීතුමා මේ සභාවට කැඳෙව්වේ විධිමත් අධ්‍යයනයකින් පසු රංජන් රාමනායක මැතිතුමා පිළිබඳ ගැටලුවක් මේ අද තමයි ඔබතුමාලා සියල්ල මතු කරන්නේ ඒ නිසා අපි ඒ ගැන කරුණු අධ්‍යයනය කරලා ඊට පස්සේ මේ සම්බන්ධයෙන් අපි තීන්දුවක් ගන්න විධිමත් උපදෙස් ලබාගෙන මේ සම්බන්ධයෙන් තීරණයක් දෙන්න සති 3කට කාලයක් ලබා දෙන්නේ MCC ගිවිසුමේ අඩංගු ඇතැම් වගන්ති මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව නීතිපතිවරයා විසින් ජනාධිපති ලේකම්වරයාට දැනුම් දී ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරීනි රජයේ නීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය පවසනවා. ඒ අතුරු අධිකරණ පුවත් කිහිපයක් වෙතයි දැන් අවධානය. ගරු නීතිපතිතුමා විසින් ජනාධිපති ලේකම්වරයා වෙත MCC කම්පැක්ට් ගිවිසුමට සහ ඊට ආනුෂාංගික ගිවිසුම් සම්බන්ධයෙන් උපදෙස් ලබා දීමක් ලිඛිතව සිදු කළා. ගරු අගමැතිතුමා විසින් පත්කන ලද කමිටුවේ වාර්තාවේ අඩංගු කරුණු සහ එම MCC කම්පැක්ට් ගිවිසුමට සහ ඊට ආනුෂාංගික ගිවිසුම්වල සඳහන් සියලු ප්‍රතිපාදන සහ කොන්දේසි සහ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහ විදේශ අමාත්‍යාංශයේ සියලු නිරීක්ෂණයන් සැලකිල්ලට ගනිමින් මෙම උපදේශ ලබා දීම ගරු නීතිපතිතුමා විසින් සිදු කරනු ලැබුවා. මෙම MCC කම්පැක්ට් ගිවිසුම සහ ඊට ආනුෂාංගික ගිවිසුම් ශ්‍රී ලංකාවේ නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට නොගැලපෙන සහ පටහැනි බවට උපදෙස් ලබා දීමක් සිදු කරනු ලැබුවා. එම හේතුන් නිසා මෙම ගිවිසුම් එනයින්ම ක්‍රියාත්මක කිරීමට නෛතික බාධාවක් ඒ අනුව පවතින බවට ගරු නීතිපතිතුමා විසින් ජනාධිපති ලේකම් වෙත දන්වා සිටීමක් සිදු කළා. අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදිනිය මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ලේ විභාගය මාර්තු මාස 3 වනදා දක්වා කල් තැබීමට අභියාචනා අධිකරණය නියම කළා. මෙම පැමිණිල්ල අද අභියාචනා අධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායදුන්නේ කොරයා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා. කොරෝනා වසංගතයේ හේතුවෙන් පීඩාවට පත්ව විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීමේ විධිමත් වැඩපිළිවෙලක් සකස් කරන ලෙස රජය වෙත නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකල මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීම සඳහා මේ මාස 27 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා. මහත් ආන්දෝලනයකට තුඩු දුන් රොයල් පාක් මිනි මැරුම් සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දඬනේ නියම වී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පොදු සමාව ප්‍රදානය කර නිදහස් කරන ලද ජූඩ් ශ්‍රමන්ත ජයමාන නැමැත්තා විදේශගත වීම වළක්වාලමින් පනවා තිබූ නියෝගය තවදුරටත් දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා. ඉකුද්දා අභියාචනාධිකරණයේ විසින් කරනු ලැබූ නියෝගයකට අනුව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නීතිඥ අජිත් ප්‍රසන්න මහතා එපමත මුදාහරින් ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා. දේශපාලන පලිගැනීම් පිළිබඳ විමර්ශනය කිරීමට පත්කළ කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වී ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළි රඹුකැල් මහතා පවසනවා. ඒ අද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් ආර්ථික වර්ධනයක් සඳහා සහභාගී වීමේ හැකියාවක් රාජතාන්ත්‍රික මට්ටමින් ඇති කිරීමට විදේශ අමාත්‍යාංශයේ එක ශාඛාවක් ස්ථාපිත කරන්න කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබලා දීලා තිබෙනවා. දින 14කට වැඩි කාලයක් හුදකලා කර ඇති ප්‍රදේශවල ගෘහස්ත වාණිජ සහ කාර්මික විදුලි පාරිභෝගිකයන්ට එම කාල සීමාවට අදාළව විදුලිපත් නිරවුල් කිරීම සඳහා බිල්පත් දිනේ සිට මාස 6ක සහන කාලයක් ලබා දීම සහ එතෙක් විදුලි පැස්සපෙම් විසන්දි නොකිරීමට තීන්දු කරලා තියෙනවා. දේශපාලන පලිගැනීම් පිළිබඳ පරීක්ෂා කර තොරතුරු ලබා ගැනීම සඳහා වන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ තීරණ සහ නිර්දේශ මේ වෙනකොට ඉදිරිපත් වෙලා තිබෙනවා. කොමිෂන් වාර්තාවන් හරහා ලබා තිබෙන සහනයන් සහාය සම්බන්ධව ලබා තිබෙන තියෙන වාර්තාවන් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. යෝජනාවක් ඉදිරිපත් වෙලා තියෙනවා කියලා මිලිටරි පුහුණුව එකසේ වෙතත් එමේ යෝජනාව යෝජනාවක් පමණයි. සරුපහේ ප්‍රජාතන්ත්‍රවාදී රටවල්වලත් ඒ ඉතාමත්ම ප්‍රබලව ක්‍රියාත්මක කරනවා. ඒකට විරුද්ධ වුණොත් හිරදඬුවම් පවා ලබා දෙන නීති රීති තියෙනවා.
කලින් කලට මේ බඩුවල මිල වෙනස් වීමේ ප්‍රවණතාවයක් තිබෙනවා. ඒ සම්බන්ධව අපි රජයක් හැටියට මේ වක්කීම අපි බාර ගන්නවා. ඒ කියන්නේ සංකීර්ණ අවස්ථාවලදී මටරවුම මනිනේවයි මරබලනේවයි ඔය සියලු දේ සිද්ධ වෙනවා. මේවා අමුතුම දේවල් නෙමෙයි. මේ සම්බන්ධව ගත යුතු ක්‍රියාමාර්ග හැටියට එක මාර්ගයක් හැටියට පොල් බඳ ගැනීම නුවණතියක් ඉවලා දුන්නා මට මතක විදියට කැබිනට් මණ්ඩලෙද. වත්මන් රජය ජනතාවට මෙම එන්නත ලබා ගන්න හැකියාවක් ලබා දෙන්නේ මුදල් ගෙවලද එහෙම නැත්නම් නොමිලේ ලබා දෙනවා. ඒ සම්බන්ධවත් මේ වෙනකොට සාකච්ඡා කරමින් යනවා. බලාපොරොත්තු වෙනවා නොමිලේ දෙන්න. නමුත් ඒත් එක්කම ප්‍රමාණය සම්බන්ධව 120ක් නෙමෙයි 150කට අවමසයෙන් අපි දෙන්න බලාපොරොත්තු වෙනවා. මිලියන 11කට මේ වෙනකොට අපි සැලසුම් කරලා තියෙනවා. අපි සංචාරකින්ට ගුවන්තොටුපළ විවෘත කරන්න කටයුතු සියලු දේවල් සූදානම් කරලා තියෙනවා. යුක්‍රේනය සම්පූර්ණයෙන්ම ලොක්ඩවුන් කරපු රටක් නෙමෙයි. ඒගොල්ලන් ප්‍රධාන රැස්වීම හා පාසල් වැසුවා විතරයි. හතර දෙනයි මේ 1500ම කොවිඩ් ආසාදිතය බවට පත් වෙලා තිබේ. මෙරට තුල පවතින නිරෝධායන නීති නිලතල නොබලා සියලු දෙනා හට එක හා සමානව ක්‍රියාත්මක විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනන්දු මහතා පවසනවා. ඒ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. තව ජනාධිපතිරට තියෙන දින 1050යි. ඒ නිසා මේ කාලෙත් දඩබඩ ගාලා යයි. අද මේ වෙලාව වෙනකොට හරිනම් එක අවවාදයක් දෙන්න ඕනේ රටට. අපේ මිනිසුන්ගේ අල්ලපු ගෙදර මිනිහෙක් කොරෝනා හැදුනොත් එම එහා පැත්තේ ගෙදර මිනිහයි පවුලයි ඉන්න ඔක්කොම දාගෙන අඩුම ගානේ අර සුරතලේ හදන සතුන් දෙන්නව ගෙදර තනි කරලා දාලා මිනිසුන් අලංගිල නිරෝධායනේ දාන. හැබැයි අර එක එක උත්සව වලට ගියපු කට්ටිය එහෙනම් අද නිරෝධායනේ වෙන්න ඕනේ. ඒක වෙන්න ඕනේ තරාතිරම බල්ලා නෙමෙයි. ඒක රටේ ජනාධිපතිවරයාද අගමැතිවරයාද ඇමතිවරයාද කියලා අදාළ නැහැ. ෆස්ට් කොන්ටැක්ට් පොයින්ට් එක තියෙනවා නම් ඒගොල්ලන් නිරෝධායනෙ වෙන්න ඕනේ. ආදර්ශ යුතුම් අවදාහ දෙනවට වඩා මම අද දැක්ක එක ඇමතිවරෙක් අර ටයර් ෆැක්ටරි අරින්න ගිය ෆොටෝ එකේ ඉන්න ඇමතිවරකද පාර්ලිමේන්තුවේ. ඊතර රටේ මිනිසුන්ට ඕම වුණා නම් නිරෝධායනෙ කරන එකේ කන්න බොන්න දෙන්නත් නැතුව කන්නේත් නැතුව සමහර මිනිසුන්ගේ දින 14ක් ගිලිනුට රස්සාව නැහැ. ඇයි ඒගොල්ලන් නිරෝධායනෙට යන්නේ නැත්තේ? ඒගොල්ලන් ඉන්ජෙක්ෂන් ගහගෙනද කියලා පුංචි සැකයකුත් තියෙනවා. හොඳට කල්පනා කරලා බැලුවොත් එහෙමනම් හදිසියම් පීඑල් නිශාන්ත ඇමතිවරට හැදුනම එතුමත් කිරුව අනිත් මන්ත්‍රීවරු ටික ඔක්කොම නිරෝධායනෙට යන්නේ බෑ. මේ ලෝකේ ප්‍රභාකරන්ව නැති කරපු මිනිහා ගැන හොඳට දැනගෙන හරින් ෆර්නැන්ඩෝ වැඩ කරන්න ඕනේ. මේ කවුද කියන්නේ රටේ ජනාධිපතිවරයා මුල් පුරවැසියා. ඇත්තටම අපි කනගාටු වෙනවා. අපි හිතුවේ එතුමා 1991 හමුදාවෙන් අයින් වෙලා ඇමරිකාවේ පදිංචියට ගියන් පස්සේ ලෝකේ හොඳට දැකලා සීලාචාර ශිෂ්ට සම්පන්න පුරවැසියෙක් බවට පත් වෙච්ච මිනිහෙක් තමයි ඉස්සර හිටපු අයත් එක්ක බලනකොට මේ මිනිහයා කියලා නිකන් සාමාන්‍ය වෙලාවට මිනිසුන්ගේ මතයක් තිබුණා. දැන් ඒ කතාව එතුමා කියන ගමන් පොඩි නිකන් දානවා තල්ජන පාට් එකක්. ඔයා මාව නරක මිනිහා කරගන්න එපා. සමහර අය හිතුවේ යුද්ධ කරාම රටේ ආර්ථිකය කරන්නත් යුද්ධ කරපු අයට පුළුවන් කියලා. සමහර අය හිතාගෙන හිටියේ සමාජයේ තියෙන ප්‍රශ්න අර නගර අලංකරණයට පාක් හැදුවනේ ඒ වගේ හදන්න පුළුවන් කියලා. ඉතින් අපි මේවා ටිකක් තේරුම් බේරුම් අරගෙන වැඩ කරන්න ඕනේ. මේ රටේ මිනිසුන්ට සීනි තිත්ත කරපු ආණ්ඩුව මේක. හැබැයි ඒ ආණ්ඩුව සීනිසා රස කැවිලි 145කින් ආනයනය වැඩි කරලා තියෙනවා 2020. මම හිතන හැටියට අර හම්බන්තොට පැත්තේ හදන දොඩොල් හදන අයට ඒගොල්ලන්ගේ කර්මාන්තේ විනාශ කරලා මේ ඊනියා වියතුන් හේම පිට රටින් දොඩොල් මස්කට් ගේන තරමට ඒ ආනයනය සමහර අයට කරන්න ලයිසන් දීලා තියෙනවා. මේක තමයි තත්ත්වය. කුළුබඩු පව 117කින් කුළුබඩු ආනයනය 2020 වැඩි වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට තමන් තෝරාගත්ත කණ්ඩායමක් ජීවත් කරවන්න වැඩ කරන ආණ්ඩුව. මොකද ආර්ථිකය වටනවා වගේම තමයි ආර්ථිකයේ උපයන ඒ ධනය හරියාකාරව සමසේ ජනතාවට බෙදා දෙන්නේ නැත්නම් ඕක ඊට වඩා ලොකු පාප කර්මයක්. එම පුවතත් සමගින් අපගේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. නැවත හමුවෙමු හෙට උදෑසන 6ට අපගේ උදෑසන පුවත් විකාශයත් සමගින්. සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.